තමයි ඉතින් මේව තවරගෙන ලෑස්ති වෙන්න වෙන්නේ. බෝලා ඉතින් කොහොමත් යක්කු තුන් දෙනෙක් වගේනේ. ඔව්. අපි යක්කු. බෝලා දේව කුමාරයානේ. නෑ නෑ. බෝලාත් කුමාරවරු තමයි. හැබැයි යස්ස කුමාරවරු. ඒක නෙවෙයි අන්දරේ. දැන් මේ යකාට ඇඳගෙන අපි මොකද කරන්න යන්නේ? අපිට තියෙන්නේ කෙනෙක්ව බය කරන්ද යකඩෝ ඉතින් යක්කුන්ට අදගෙන කෙනෙක්ව බය කරන්න යන්නේ නැතු හොරතල් කරන්න අන්න ඒකනේ මං අහන්නේ මේ යකඩෙන් දැන් මොකද කරන්න යන්නේ කියලා මේ මේකයි වැඩේ ගමට ලුණු ගේන ලුණුකාරයා කාලෙකින් එව ගමට ආවේ මේ දැන් ගෙවල් වල ලුණුත් ඉවර වෙලා මේක ලුණු බෙදන්නේ නැතුව මේ ගමේ ගෑනුන්ට හයිලම් පානෝ හයිලම් එහෙම කොහොමද? ඒකයි නිකන් ලුණු ගන්න බෑ කවුරු? ඒක නෙමෙයි. ඒක ලුණු නොදී හරියට ආඩම්බර කතා කියන්නේ. ඒකේ ලුණු මුතුමැණික් ගන්නට වටිනා වගේ. දැන් මොකද්ද මේ ලුණුයි යකඩ අඳින එක අතර තියෙන සම්බන්ධය? අනේ මේ උංගෝ. උඹනම් අම්මගේ මෝඩ පුතාව තමයි. අපි මේ හදන්නේ ලුණු කාරයේ හයිරම් බස්සන්න. ඉතින් අපි යක්කුන්ට ඇඳයි කියලා ඒ වගේ කෙනෙක් බය වෙයිද? නැත්තම් මේ ලුණු කාරයා කොච්චර යක්කු පෙරේතයන්ට බයද කියනවනම් මේ ඒකට යන්නෙන්න ළඟම පාර තමයි ওই සොහොන් පිටියේ පාර. ඒ උනාට කොච්චර ළඟ වුණත් හේක යන්නේ මේ වටේ පාරේ.